නියමාර්ථය ආයුබෝවන්. අද නියමාර්ථයට අපි ඉතාමත්ම ගෞරවයෙන් ඔබව පිළිගන්නවා. පහුගිය ගෙවී ගිය සති කිහිපය ඇතුළත ඇතිවෙච්ච සිද්ධීන් අතර ප්‍රධාන දේශපාලන ධාරාවේ මාතෘකාවක් බවට පත්වෙමින් පවතින, ඒ වගේම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ඒ තරම්ම කැළඹීමට ලක් නොවුනත් සටහන් වෙච්ච සිද්ධියක් අද නියමාර්ථයේ මාතෘකාව කරගන්න කියලා අපි කල්පනා කළා. ඒක ඔස්සේ අපේ රටට බලපාන හැටි, නරඹන ඔබට බලපාන හැටි ගැන අපි මේ මාතෘකාව විධාරණය කරන්න සූදානම්. සුපුරුදු පරිදි අපේ ආරාධිතයා මිලිඳු මොරගොඩ මහත්මයාතුමා ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා. ආයුබෝවන්. මොරගොඩ මහත්මයා, අපි මාතෘකාව විදිහට යෝජනා කරන්න හදන්නේ මේ පහුගිය දවස්වල කතාබහට ලක් වුණා මේ ජිනීවා යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් වුණා කියලා. ඉතින් මේක ලංකාවේ අපි මේ බඩු මිල එහෙම නැත්නම් එළවලු මිල ඕවා ගැන කතා කරමින් ඉන්න අතරතුරේ කාලයක් මේ ජිනීවා එක එහෙම නැත්නම් GSP Plus එක ගැන අපි කතා කරලා ඒවා අතීතයට බර කරා. ආයි අවුරුදු 4කට පස්සේ ආයි දැන් අර විභාගයක් වගේ දැන් ඇවිල්ලා ජිනීවා යෝජනා ගැන කතා බහ කරනවා. ජිනීවා යෝජනාව කියන එක මොකද්ද? ඒක ඇති වුණේ කොහොමද? ඒක ලංකාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ අලුත්ම නාටකයත් එක්ක ජිනීවා ගැට ගැහෙන්නේ කොහොමද කියන එක ගැන අපි අතීතයෙන් පටන් ගමු. මොකද සාමාන්‍ය මහ ජනතාවට මේ වැඩසටහන නරඹන උදවියට අපි ආරාධනා කරනවා. මේක ලෙහා ගමු කොහෙන් හරි. මොකද අතීත කතාව නොකිය වර්තමානයට එන්න බැරි හින්දා අපි එතුමාට ආරාධනා කරමු ජිනීවා සහ මේ ලංකාවේ නම ගෑවෙන තැන කොතනද බැරමුම කියලා. ඉන්සියේ කතාවට පිළිතුර දිග පිළිතුරක් වෙන්න ඉඩ තියෙනවා. මේ ගැන හිතනකොට මම හිතන්නේ ටිකක් මුල හරියට ගියාම තමයි ලේසි. ඒ කියන්නේ මේ අපේ පවතින ජාත්‍යන්තර පරිසරය මොකක්ද කියන එක. දැන් අපි බැලුවොත් එහෙම දෙවැනි ලෝක මහායුද්ධයට පස්සේ එක්සත් ජනපදයයි එක්සත් රාජධානිය ඒ නායකත්වයෙන් බිහි වුණා ජාත්‍යන්තර යුගයක්. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය නිර්මාණය වුණා. ඒ වගේම ජාත්‍යන්තර ආයතන නිර්මාණය වුණා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව. ඊට පස්සේ ඒක මූල්‍ය මේ ජාත්‍යන්තර මූල්‍ය පදනමක් බිහි වුණා. මේ පැත්තෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හරහා ජාත්‍යන්තර සමාජ පදනමක් නිර්මාණය වුණා. දර්ශනයක් මොන වගේ ලෝකයක්ද අපිට තියෙන්න ඕනේ කියලා. එතන අදහස තිබුණේ දෙවැනි ලෝක මහා යුද්ධය වගේ නැවත යුද්ධයක් නොවිය යුතුයි කියන දර්ශනය. එතන වුණ මානව ඝාතන බැලුවොත් එතන වුණ කියන්නේ මේ කරපු වදක පත්තෙන් බැලුවොත් ඒක අමුතුම යුද්ධයක්. ඒක තාක්ෂණික මට්ටමේ දැන් අපිට ඊට වැඩි තාක්ෂණයේ තියෙනවා මිනි මරන්න බෑ. ඒ කාලේ ඉහළින්ම තිබුණා පළවෙනි ලෝක මහා යුද්ධය සහ දෙවැනි ලෝක මහා යුද්ධය. ඉතින් ඒ දාර්ශනික ඒ වගේ ඒ වෙලාවේ කිව්වේ මේක නැවත වෙන්න දෙන්න බෑ. ඒක නිසා අපි ජාත්‍යන්තර මේ රාමුවක් පාලන ක්‍රමයක් නිර්මාණය කරමු කියලා. ඊළඟට ඒකට ඇතුල් වුණා විවෘත වෙළඳපොළ. ඒ කියන්නේ ගෝලීයකරණය කියලා අපි කියන එක. ඒ කියන්නේ මේ භාණ්ඩ හුවමාරුවට ඉඩ දෙන එක මේ වෙළඳාම හරහා. ඒක හරහා හැම දෙනාටම ආර්ථික දියුණුවක් ලැබී කියලා. ඉතින් මෙරබේ කියලා. ඒක තමයි මේ දර්ශනයට තමයි ලෝකේ ඇවිල්ලා තියෙන්නේ දැනට. ඒ බටහිර ඇමරිකාවෙන් සහ එක්සත් රාජධානිය නායකත්වයෙන් යුරෝපය සම්බන්ධ වෙලා බටහිර ව්‍යුහයක් තමයි හැදුනේ. ජපානෙත් ඒකට එකතු වුණා. ලෝකෙත් බලවතා එක ගියා. දැන් ඔය ජාත්‍යන්තර මේ මානව හිමිකම් මේ කවුන්සිලය නිර්මාණය වුණේ මේ මානව හිමිකම් පැත්තෙන් හැම පුද්ගලයාම එකයි කියන අදහස කොහොමද ඒක නවත්වන්නේ කියලා. හැබැයි ඒ ගමනේ ආයතනයේ ගමන නිතරම හරි දුෂ්කර ගමනක් වෙලා තියෙනවා. එකක් තියෙන්නේ එක්සත් ජනපදයේ මේක හරියට පිළි අරන්නේ නැහැ. දැන් මෑත කාලෙත් ඒගොල්ලෝ අයින් වුණා. කාලෙන් කාලට ඒගොල්ලෝ එකෙන් අයින් වෙනවා. හේතුව තියෙන්නේ ඒගොල්ලන්ගේ හමුදාවල් ලෝකේ වටේම යුද හමුදාවල් යුද්ධ කරනවා. ඒගොල්ලන්ට තමයි හුඟක් චෝදනා එන්නේ. ඉතින් ඒගොල්ලන්ට ජනාධිපති අනුව දැන් ඔබාමා ජනාධිපතිතුමාගේ කාලේ ඒගොල්ලෝ ඒකට සම්බන්ධ වෙලා හිටියා. බුෂ් ජනාධිපති කාලයකතුමාගේ කාලේ අයින් වෙලා හිටියා. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමා ආපු වෙලාවේ අයිත් අයින් වුණා. ඉතින් ඒගොල්ලොත් එක්සත් ජනපදය සාමාන්‍යයෙන් මේ ප්‍රමිති පිළිගන්නේ නැහැ වැඩි. ඒගොල්ලගේ රට තුළ එක එක කණ්ඩායම් පිළිගන්නවා. කියන්නේ මානව හිමිකම් සංවිධාන පිළිගන්න පුළුවන්. සමහරට කොංග්‍රස් සභාවේ සභිකයෝ වෙන්න පුළුවන්. හැබැයි රටක් සභේ අර ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒගොල්ලෝ හැම හුඟක් යුද්ධවල ඉන්න නිසා ඒගොල්ලන්ට මේකේ ප්‍රායෝගික පැත්ත පේනවා. දැන් අපිට වෙලා තියෙන්නේ 1980 ගණන්වල ඉඳලා අපි නිතරම මේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ මේ න්‍යායපත්‍රයට ඇතුල් වෙනවා. ඒ කියන්නේ මේ භීෂණ යුගයේ කියන්නේ දකුණේ තිබුණ කැරැල්ල වෙලාවේ අපි මුලින්ම ඇතුළු වුණේ ඒ පැත්තෙන්.
ඒකත් එක්කම සමගාමීව වගේ මේ උතුරු නැගෙනහිර ප්‍රශ්නේ හරහා ඉතින් අපිට මේක තුල මේක මණ්ඩපයක් වෙලා තියෙනවා අපේ අදහස් අපි නිතරම මේ න්‍යායපත්‍යට ඇතුල් වෙලා තියෙනවා මානව හිමිකම් ප්‍රශ්න තියෙනවායි කියලා. ඉතින් ඒක එක එක වෙලාවල් වලට එක එක කණ්ඩායම් ප්‍රයෝජනෙට ගන්නවා අපිට අපි කුඩා රටක්. ඉතින් අපිට ගැට ගහ ගන්න හයියක් නැහැ. දැන් උදාහරණයක් හැටියට ඩයස්පෝරාවක් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රධානම දෙමළ ඩයස්පෝරාව බැලුවොත් කොටසක් මේ මානව හිමිකම් පැත්තේ ඒ පැත්තෙන් කියන්නේ බලනවා කොහොමද මේ රජයට යම් කිසි බලපෑමක් කරන්න කියලා. එතකොට මානව හිමිකම් සංවිධාන ලෝකේ තියෙනවා. ඒවා රජයේ නොවන සංවිධාන. ඒගොල්ලනුත් අපිව න්‍යායපත්‍රයට ඇතුල් කළද. මොකද ඒගොල්ලෝ කරන්නේ මේක ඒගොල්ලන්ගේ වෘත්තිය එක. ඒක වෘත්තියක් හැටියට කරන එක ඒගොල්ලෝ ඇතුල් කරලා තියෙනවා එක එක හේතුපත්. සමහර වෙලාවට අපි පොඩි රටක් නිසා වෙන්නත් පුළුවන්. හේතුව තියෙන දැන් ඇමරිකාව එක ගහගන්න යනක ලේසි නෑනේ. ඉතින් ඒක කරන්න අමාරුයි. සමහර රටවල් වල ඒක කරන්න අමාරුයි. හැබැයි කියන්නේ අපිට අසාධාරණයක්ම කරනවා කියන්න බෑ. හැම රටටම වගේ දැන් මානව හිමිකම් වාර්තා බැලුවොත් එක්සත් ජනපදයටත් විරුද්ධව තියෙනවා, රුසියාවට තියෙනවා, සෞදි අරාබියට තියෙනවා, ඉන්දියාවට විරුද්ධව තියෙන හැම එකටම තියෙනවා. හැබැයි ජාත්‍යන්තර බලපෑම් හුඟක් වෙලාවට වෙන්නේ අර අපි වගේ කුඩා රටවල් වලට. මොකද අපිට ඒකට මූණ දෙන්න අමාරුයි. හෙට්ටු කිරීමේ හැකියාව අඩුයි. අනිත් පැත්තෙන් අර ඩයස්පෝරාවේ පීඩනයක් තියෙනවා. ඉතින් මේක හරහා දැන් එක එක ආණ්ඩු අපේ පැත්තෙන් බැලුවොත් මේකට මූණ දෙන්න එක එක ආකාරයට. දැන් වර්තමාන ආණ්ඩුව ඉන්න එක ස්ථාවරයක, ඊට ඉස්සල් ආණ්ඩුව හිටියේ තව ස්ථාවරයක. ඉතින් මේ අපි එක ස්ථාවරයක නොයන එක අපේම තියෙන බෙදීම් උත් මේකට බලපානවා සමහර වෙලාවට. මොකෝ ඒ ආණ්ඩු එක කරන්න පුළුවන් සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඡන්ද පද නම් මත වෙන්න පුළුවන්. නැත්තම් ප්‍රතිපත්ති මට්ටමේ වෙන්න පුළුවන්. ඉතින් අපිට දොස් කියන්න බෑ. හැබැයි අර අපේ ආණ්ඩු වෙනස් වෙනකොට මේවා වෙනස් වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විශේෂයෙන්ම මේ යෝජනාව බැලුවොත් ගිය ආණ්ඩුව තීන්දුවක් ගත්තා. ඒගොල්ලන්ගේ හේතු ඇති. මේ බටහිරෙන් ආපු යෝජනාව, බ්‍රිතාන්‍ය පැත්තෙන් සහ බටහිරෙන් ආපු යෝජනාව, ඒක ඩයස්පෝරාවත් එක මට්ටමකට ඉඳ ඇති. ඒකට සහය දෙනවයි කියලා අපිම අපිත් ඒකට එකතු වෙනවායි. ඒ යෝජනාවලියෙන් බලාපොරොත්තු වෙච්ච විවිධ ක්‍රියාන්විතයන් ක්‍රියාත්මක කරන්න බැඳිලා සිටිනවා කියලා අපි එකඟ වුණා. හැබැයි දැන් ඒක ගැන හිතනකොට දැන් ඒ ආණ්ඩුව අවංකව එහෙම හිතන්නත් ඇති. මේක හරහා මොකද දැන් අපේ යුද්ධකින් පස්සේ යම්කිසි එකතු වීමක් වෙන්න ඕන, සංහිඳියාවක් වෙන්න ඕන, උතුරු නැගෙනහිරයි මේ කියන්නේ අපි දකුණයි අතර සංහිඳියාවක් වෙන්න ඕන, ඒක කරන ආකාරය මේකයි කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ යුද අපරාධ කියන මේ මාතෘකාවට ඇතුල් වෙලා තියෙනවා. දැන් වර්තමාන ආණ්ඩුව ඒක පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ කියන්නේ වෙන විදියකට. මම හිතන්නේ අපේ රටේ බහුතරයක් ඉන්නේ වර්තමාන ආණ්ඩුව ඉන්න තැන. සමාවෙන්න අපි වර්තමාන ආණ්ඩුවේ ආස්ථානය ගැන විවේකයෙන් පස්සේ කතා කරන්න. මොකද අපි ඉතාම පැහැදිලි කරගත්තා කොහොමද මේ ජිනීවා යෝජනාවලියට මුලපුරන ලෝක තත්ත්වය ඇති වුණේ කොහොමද කියලා. අපි දැන් ආයතන ඇතිවීම ආකාරය අපි දැනගත්තා. ලංකාවට බලපාන ප්‍රශ්න නැත්නම් වර්තමානයේදී මේක ජාත්‍යන්තරයට යමින් අනාගතයට බලපාන ප්‍රශ්න ඇති වෙන්නේ කොතනද කියන එක ගැන විරාමෙන් පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න මිලිඳු මරෝබඩ මහත්මයා සමග මේ නියමාර්ථය. නියමාර්ථය දැන් ලංකාවට බලපාන සාධකය කොහොමද ඇති වුණේ? අපි ඉවත් වීම කොයි ආකාරයෙන්ද බලපාන්නේ? මේකේ හිටියොත් අපි හොඳ ළමයිද, අයින් වුණොත් ලෝකේ අපි නරක විදිහට සලකයිද, ඒක අපේ ගෙදර බත් පිඟානට බලපාන්නේ කොහොමද කියන එකයි මේ කොටසෙන් කතා කරන්න යන්නේ. මොරකොඩ මහත්මයා ඔබට මට ආරාධනා කරනවා පැහැදිලි කරන්න කියලා. දැන් මේක හරි මං අර මුලින්ම කිව්වා වගේ මේක සංකීර්ණ ගමනක්. ඒ කියන්නේ කුඩා රටක්. මොකද අපි හැමදෙනාම මානවී, අපි කවුරුත් කියන්නේ නැහැනේ මානව හිමිකම් උල්ලංඝනය හොඳ දෙයක් කියලා. කියන්නේ කවුරු හරි උමනාවෙන් උල්ලංඝනය කරන රටක් මං හිතන්නේ මේ යුගයේ අඩුවේ නැහැ ඒ වගේ රටවල්. එක එක හේතු මත ප්‍රශ්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ත්‍රස්වාදයට මුණ දෙනකොට දැන් ඔක එක්සත් ජනපදයෙන් තමයි හොඳම පාඩම තියෙන්නේ. ඒගොල්ලෝ අයින් වෙන්නේ ඒගොල්ලන්ට පීඩනය වැඩි වෙනකොට ඒගොල්ලෝ කියන හරි අපි මානව හිමිකම් කවුන්සිල් එකෙන් අයින් වෙනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට මිනිස්සු දොස් කියනවා, එක එක ඒවා කියනවා. ජාත්‍යන්තර මේ අපරාධ අධිකරණයේ සමාජිකයෙක් නෙමෙයි එක්සත් ජනපදය. ඉතින් එක්සත් ජනපදයේ අර මේ ලෝකේ බලවතා හැටියට ඒගොල්ලන්ගේ හැසිරීම රටාව එහෙමයි. හැබැයි මේ කුඩා රටවල් හුඟක් වෙලාවට මේවට හිර වෙනවා. හිර වෙනවා කියන්නේ මේ ජාත්‍යන්තර තමාගේ කීර්ති නාමයත් ප්‍රශ්නයක්නේ. ඉතින් ඒක නිසා තමයි හුඟක් රටවල් මේවට සම්බන්ධ වෙන්නේ. බලන්නේ කොහොමද මේක හදාගන්නේ කියලා. ඒ වගේම අපේ පැත්තෙන් බැලුවොත් අපිත් හිතන්න ඕනේ. කියන්නේ දැන් අපේ රටේ යුද්ධකින් පස්සේ
අපි යම්කිසි සංහිඳියාවකට ඇතුල් වෙන්න වෙනවා. ඒ කියන්නේ අපේ යුද්ධ කියන්නේ උතුරු නැගෙනහිර යුද්ධයක් තිබුණා. ඉතිහාසයේ බැලුවොත් දකුණේ කැරලි රාශියක් තිබුණා. ඒ හැම කැරල්ලම මර්ධනය කරලා තියෙන්නේ සෑහෙන්න දරුණු විදියට බැලුවොත්. ඉතින් ඒක අපේ මේ ජානෝලටම ඇතුල් වෙලා තියෙනවා දැන්. ඉතින් ඒ පස්සේ ඒකෙන් අපි මිදෙන ක්‍රමයක් හොයාගන්න ඕන. හැබැයි ඒක ජාත්‍යන්තර පීඩනය මත හොයනොයි කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ජාත්‍යන්තරයට තේරෙනවාද අපේ රටේ තියෙන ප්‍රශ්න, ඒකේ සංකීර්ණභාවය තේරෙනවාද? තේරෙන්නේ නැහැ. ඉතින් අපි හොයාගන්නවා නම් හරි ක්‍රමයක් අපේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් නම් ඒක අපි කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙලාවේ මොකද දැන් දෙමළ සිංහල මුස්ලිම් ජාතීන් අතර පතරතරයක් තියෙනවා මේ රටේ දැන්. ඒක අපි පිළිගන්නවා. ඉතින් ඒ සංහිඳියාවට අපි අවංකව ඇතුල් වෙන්න ඕනේ. ජාත්‍යන්තරයේ කිව්වත් නැතත් අපි අපේ පැමිණිල්ලක් අපිට එරෙහිව ගියොත් ඒක විභාග වුණාට පස්සේ හෝ විභාග වෙන අතරතුරේදී රටට විරුද්ධව ක්‍රියාත්මක වෙන දේවල් අපේ ආර්ථිකය පැත්තෙන් අපි කඩා වැටෙනවාද? නැත්නම් රටට සම්බාධක පැනවෙනවද? ඒකේ ලැබෙන ප්‍රතිඵල මොකද? අපි කියපු ගාම අපි අයින් වෙච්ච ගාම එක ප්‍රතිඵලය ගැන කතා කරන්න කලින් මේ සිද්ධියක් විභාග වෙන්න ඕනේ. ඒකට අපි මූණ දෙන්න බෑ. මොකද දැන් අපි ඒ යෝජනාව ඉවත් වෙන්නේ අපි අයින් උනායි කියලා. මොකද යෝජනාව දැන් සම්මත වෙලා තියෙන්නේ. ඒක ඉවර වෙච්ච එකක් දැන්. ඉතින් අපි අයින් වෙන්නේ සංකේතාත්මකව. අපි කියනවා අපි මේකට සහය දුන්නා මුලින්ම අපි එකඟ වුණා. ඒ ආණ්ඩුව මේ වෙලාවේ කරපු දේ වැරදි. මොකද දැන් අපිට ජනවරමක් තියෙන්නේ වෙන විදිහකට. අපි ජනතාව කියන්නේ මේක වෙනයි වෙන දෙයක් කියලා. හැබැයි ඒක හරහා එක එක පීඩන අපිට එන්න පුළුවන්. හැබැයි මොන වගේ පීඩනද? නෑ මං හිතන්නේ දැන් උදාහරණ හැටියට මේ දැන් ජාත්‍යන්තර ආධාර කියන ඒවා ලොකුවට බලපාන්නේ මේ දවස්වල. හැබැයි කීර්ති නාමය කියන එකට ප්‍රශ්නයක් එනවා. ඒතකොට අපේ මේ දැන් ওই සමහර ජේෂ්ඨ පුද්ගලයෝ නම් කරනවා අහවල් රටට එන්න බෑ යන්න බෑ කියලා. ඒ වගේ ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඕවා මේ කොම එකට යන්නේ. හැබැයි මේකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ ප්‍රශ්නේ අපි විසඳන්න ඕනේ. අපි අවබෝධ කරගන්න කරන ගමන් ලෝකෙට අපි පෙන්වලා දෙන්න ඕනේ. මොකද සාමාන්‍ය රටවලුත් සාමාන්‍ය මිනිස්සු හැම රටේම ඉන්නවා. හැම එකේනම ඩයස්පෝරාවට එකතු වෙලා නැහැ. හැම එකේනම ඒ විදියට බලන්නේ නැහැ. අපිට පුළුවන් වෙනෝනේ ඒ කණ්ඩායමට පෙන්වන්න මේ අපි වැඩේ අපි කරනවා. මේක කරුණාකරලා අපිට ඉඩ දෙන්න මේක කරා. යුද්ධය කළමනාකරණය කරා කියලා කියන විදිහටම සාමයත් කළමනාකරණය කරනවා කියලා. මොකද හේතුව තියෙන්නේ ලෝකේ මේවා සාධාරණ විදිහට නෙමෙයි වැඩ කරන්නේ. දැන් හොඳම උදාහරණයක් තියෙන්නේ මම හිතන්නේ අපිට ප්‍රායෝගික උදාහරණයක් දෙන්න පුළුවන් මේ වගේ මේ විශේෂ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා වැඩ කරන හැටි. මේ බැංක කියන්නේ එකට එක්සත් ජාතීන්ගේ මේ මානව හිමිකම් කවුන්සිලය කියලා. ඊට ඉස්සෙල්ලා කිව්වේ කොමිෂම කියලා. ඒ කාලේ 1980 ගණන්වල මේ එක්සත් රාජධානිය ෆෝක්ලන්ඩ් මේ දූපත් අල්ලගත්තා ආජන්ටීනාවේ. ඒ වෙලාවේ ජයජාවදන ජනාධිපතිතුමා තමයි මෙහි ජනාධිපති හැටියට හිටියේ. එතුමා මේ මාග්‍රට් තැච මැතිනි එක හරි කිට්ටුයි. ඒ වගේම වික්ටෝරියා මේ ජලාශයට සල්ලි දුන්නානේ. කියන්නේ වික්ටෝරියා ජලාශයට ඒ කාලේ සල්ලි දුන්නේ දුන්නා. ලොකු සම්බන්ධතාවයක් තිබුණා බ්‍රිතාන්‍යයි මේ ශ්‍රී ලංකාව අතර. ඉතින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ඡන්දයක් ගන්න යනකොට මේකට විරුද්ධව මේකට අර්ජන්ටීනාව මේක ගන්න වෙලාවේ බ්‍රිතාන්‍ය ගිහිල්ලා මේක නැවත අල්ලගත්තා. ඒකට එක්සත් ජනපදයේ සහාය දුන්නා. මේ බ්‍රිතාන්‍ය ගිහිල්ලා නැව් යවලා නැවත ගත්තා. ඒ දූපත් මේ දූපත් අයිති වෙලා තිබුණේ බ්‍රිතාන්‍යයට. හැබැයි ආජන්ටිනාව කිව්වේ මේක අපේ ආසන්න දූපත්, මේක අපිට ආපහු ගන්න ඕනේ කියලා විවාදේ තිබුණේ. ඒ වෙලාවේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය බ්‍රිතාන්‍යයට විරුද්ධව යන වෙලාවේ ජයජාවදන මහත්මයා ලංකාව හරහා අපි සහාය දුන්නා බ්‍රිතාන්‍යයට. දැන් ඒ කාලේ තුන්වෙනි ලෝකයේ කියලා දුප්පත් රටවල් වලින් අපි විතරයි මං හිතන්නේ සහය දුන්නේ බ්‍රිතාන්‍යයට. අනික ඔක්කොම රටවල් ආජන්ටීනාව එක්ක හිටියා. දැන් ආජන්ටීනාවට මේක අමතක වුණේ නැහැ. පස්සේ පළවෙනි මුල් අවදියේ අපිට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයක මේ යෝජනාවක් එනකොට අපිට විරුද්ධව මේ මානව හිමිකම් සම්බන්ධව ඉන්දියාව තමයි ඒ වෙලාවේ ඉන්දියාවේ අර මේ කඳවුරු එහෙම පිහිටවලා තිබුණා පුහුණු කඳවුරු LTT එකට එහෙම. ඒගොල්ලෝ තමයි පටන් ගත්තේ වැඩේ මේක කරන්න. හැබැයි පටන් ගත්තේ ඒගොල්ලෝ කෙලින් පෙන්වුවේ නැහැ. ඒගොල්ලෝ ආජන්ටීනාවට ගිහිල්ලා කිව්වා ඔයගොල්ලෝ යෝජනාව ගේන්න
අපි පිටිපස්සෙන් ඉන්නන් කියලා. ඉතින් පළවෙනි යෝජනාව අපිට විරුද්ධ පළවෙනි එකට මුල්ලවදී යෝජන ඔය විදිහට. ඉතින් පේනවා මේකේ ලෝකේ වැඩ කරන හැටි. ඒ අසාධාරණ කියන්නේ මේක සාධාරණ ව්‍යුහයක් නෙමෙයි. සමහරු මේ කියන්නේ මේ මේ මේක ගැන වංකව වැඩ කරනවා ඇති. ඉතින් අපි මේ වැඩේ පපුවෙන් නෙමෙයි ඔළුවෙන් කරන්න ඕනේ. ඒක තමයි මුල්ලවදී. හැබැයි ඒක කරන ගමේ ලෝකෙට මුණ දෙන්න ඕනේ ඒ විදිහට. හැබැයි අපේ වැඩෙත් අපි කරගන්න. අපි අර කියන්නේ දැන් මේ මේ ඩයස්පෝරාව හරි වැදගත් සාධකයක් මේක මේකට. මොකද ඒගොල්ලෝ ඒ ප්‍රධාන රටවල් වල සෑහෙන්න බලයක් තියෙනවා. ඒ වගේම මේ මේ මානව හිමිකම් සංවිධාන ඒගොල්ලනුත් හරි වැදගත්. ඒගොල්ලෝ හැබැයි ඒගොල්ලෝ එක සමහර වෙලාවට සාකච්ඡා කරන්න ලේසිත් නෑ ඒ කණ්ඩායම. ඉතින් ඒක අපි අවබෝධ කරගෙන ඒකට අපි ඔළුවෙන් වැඩ කරන්න ඕනේ. හැබැයි අපේ ප්‍රශ්නේ අපි විසඳන්නත් ඕනේ. මිලිඳු මොරගොඩ මහත්මයා පුන පුනා කියන එක දෙයක් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි අපි ලෝකයට දේවල් කියන්න කලින් රට ඇතුලේ අපිට ක්‍රමයක් හදා ගන්න ඕනේ මේ ප්‍රශ්න දිහා සාධාරණව බැලීම සඳහා කියලා. ඒක තමයි මම හිතන්නේ මෙතන හරය බවට පත් වෙන්නේ. කෙසේ වෙතත් ලංකාව රාජ්‍යයක් විදිහට අපේ තීරණය මේ වෙලාවේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒක ඔබට ඔබේ දරුවන්ට රටේ දියුණුවට ඒ වගේ දේවල්ට බලපාන්නේ කොහොමද කියන එකයි අද අපි විචාරය කරමින් ඉන්නේ. අපි විරාමයක් ලබා ගන්නවා රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා නියමාර්ථය මිලිඳු මොරගොඩ මහතා සමගින්. නියමාර්ථය අපි විරාමයට කලින් කතා කරපු ආකාරයට පොරොන්දු වෙච්ච ආකාරයට ලංකාවට මේ ප්‍රශ්නේ බලපාන්නේ කොයි ආකාරයද? අපේ දේශපාලන වේදිකාවල ගිරිය පුප්පගෙන කෑ ගහන මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා. ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට මුහුණ දීමට අපි අපිව ජාත්‍යන්තර උසාවිය වලට කැඳවන්න අපේ නායකයන් විදුලි පුටුවල වාඩි කරවනවා කියලා කියන්නේ මේවා ඡන්ද ලබා ගැනීම සඳහා කරන කතාබහ මිසක් එතනින් එහාට රාජතාන්ත්‍රිකව රටක් විදිහට මේකට මුහුණ දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් නිලධාරීන් තර්ක කරන්නේ කොයි ආකාරයෙන්ද? ඒක ලංකාවට බලපාන්නේ කොහොමද? දරුවන්ගේ අනාගත ශිෂ්‍යත්ව වලට මේ කඳවුරෙන් කොයි ආකාරයෙන්ද බලපෑමක් එයිද? රටට ලැබෙන අපනයන ආදායම කොයි ආකාරයෙන් බලපෑමක් ඇති කරයිද? එහෙම නැත්නම් යුද පුහුණු වගේ දේවල් එහෙම නැත්නම් අපි කඳවුරු කීපයකට බෙදෙයිද? ඒ කියලා අපිට නැති වෙන දේවල් සහ එකතු වෙන රටවල් අලුතෙන් තියෙයිද? විකල්ප අවස්ථා තියෙනවද? මේ ඔක්කොම මේ කාර්තුව ඇතුළේ අපි බලන්න ඕනේ වැඩසටහන ඇතුලේ ගුණ කරගන්න පුළුවන්ද කියලා. ලංකාවෙන් ලැබිච්ච ප්‍රතිචාරය සහ ලංකාවේ නිලධාරීන් වරින් වර ගිහිල්ලා මේක වෙනුවෙන් කතාබහ කරා කියලා කියන විශේෂයෙන්ම මේ අපිට පරීක්ෂණය කරන්න ජාත්‍යන්තර විනිසුරන් ලංකාවට එනවා කියලා කියවලා තිබුණා. එයට නිරීක්ෂණය කරන්න ඕන කියලා කියන. එතකොට ලංකාව බලවත් රටවල පිට්ටනියක් බවට පත් වෙනවා කියලා කිව්වා. මේ චෝදනා යෝජනා එක්ක අපි ඔබතුමාගේ පිළිතුර බලාපොරොත්තු වෙනවා. නෑ ඉතින් ඒවා හුඟක් අර හිංස්ලි කියන වගේ මේකේ දේශපාලන මාතෘකා හැටියට හොඳයිනේ. සාමාන්‍යයෙන් දේශපාලඥයෝ පීඩනයට ලක් වෙනකොට ලෝකෙට දොස් කියන එක තමයි ලේසිම එක. මොකද ඒක ඕන රටක වෙන අපේ රට විතරක් නෙවෙයි එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍යයේ ඔක්කොම ප්‍රශ්නයක් එනකොට කොහේ හරි හොල්මනක් වෙන තැනක පෙන්නනවා. ඉතින් ඒක එක මට්ටමක අපේ දේශපාලඥයොත් කරනවා. හැබැයි ඒ වගේම දැන් අපි හිර වෙලා ඉන්නවා එක තැනක. ඒකත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ මං හිතන්නේ අපිට තියෙන දුර්වලම පැත්ත තමයි අපේ පැත්ත අපි ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන ආකාරය හරි දුර්වලයි. මොකෝ මං කිව්වා වගේ බහුතරය අපිව මේ අපිට විරුද්ධව නෑ. එක කණ්ඩායමක් සංවිධාත්මකව තමයි මේවා කරන්නේ. එක්සත් ජනපදයේ ඩයස්පෝරාව සහ මානව හිමිකම් කණ්ඩායමක් ඒ කණ්ඩායම හරි සාර්ථකව මොකෝ ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ වොෂින්ටන් නගරේ හරි අමුතු තැනක් එතන එයාට ඕන විදිහට හිතුවක්කාර විදිහට එයා වැඩ කරන්නේ. ඉතින් එයාගේ වටේ කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ හරියට අල්ලගත්තොත් මොන හරි වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඔබාමා ජනාධිපතිතුමාගේ යට තිබුණේ වෙන ක්‍රමයක්. ඉතින් ඒ කණ්ඩායම් එක එක රටවල ලන්ඩන් නුවර වෙන්න පුළුවන්, මේ බර්ලින් නගරේ වෙන්න පුළුවන්, ඔටවා නගරේ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ පිළිවෙලකට ඒක කරනවා. හැබැයි කරනකොට අපේ පැත්තෙන් වෙලා තියෙන්නේ අපි හැංගීම් වලින් තමයි මේකට පිළිතුර දෙන්නේ. අපේ කට්ටිය පිළිතුර දෙන්නේ දේශපාලන වේදිකාව. ඒක ජාත්‍යන්තරේ රදාල නැහැනේ. ඉතින් අපි කතා කරන්න අපි වලට වහිනවා මිසක් එළියට එන්නේ නැහැ. අපි එරෙනවා එන්නේ. ඉතින් හොඳ මේක තියෙන්නේ දේශපාලඥයොත් මේ ගැන කතා කරන එක අඩු කරන්න ඕනේ. මොකද මේක බුද්ධියෙන් කරන්න ඕනේ වැඩක්. මේ රාජතාන්ත්‍රික මට්ටමින් බුද්ධියෙන් උපක්‍රමශීලීව ඊට අමතරව මේ හැංගීම් වලින් මේ අමුහෙන් කරලා කරන්න බෑ. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ. මොකද අපිට අනිත් පැත්තෙන් මේක කරන උදවිය ඒක කරන්නේ ඒ ආකාරයට. ඒගොල්ලෝ හැංගීම් වලින් ගිහිල්ලා අඬන්නේ හැමතැනම කෑ ගහගෙන ඉන්නේ නැහැ. අපිට ඒක පේන්නෙත් නැහැ මොනවද වෙන්නේ කියලා. ඒ ප්‍රතිඵලය තමයි පේන්නේ. ඉතින් ඒක අපි ඉස්සෙල්ලා අවබෝධ කරගමු. මොකද අපේ මං හිතන්නේ හැම මට්ටමේම මේක වැඩි අපි කෑ ගහනවා වැඩි.
අනික තියෙන අපේ පැත්ත ඉදිරිපත් කරන්න ඕනේ. කියන්න අපිට විඳින්න තිබුණ ත්‍රස්තවාද පීඩනය මෙහෙ. ඒ වගේම අපේ ඉතිහාසය ගැන මිනිසුන්ට මොකෝ අපේ ඉතිහාසය අපි දන්නවා අපිට විශේෂයි කියලා. හැබැයි ජාත්‍යන්තරයේ දන්නේ නෑ. ඒගොල්ලෝ මේ ඉන්දියාව එක්ක ඔක්කොම බලලා මේ බලාතම අපි අපිත්ක කුඩා තැනක් ඒ විදිහට බලන්නේ. ඒ වගේම අපේ රට ගැන අවධානයක් දැන් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඒක ඉතිහාසෙම තිබුණ එකක් අපේ භූගෝලීය පිහිටි. ඒක දැන් පෘතුගීසි මෙහෙ ආවේ එක හන්දා, පාණ්ඩියන් රාජ්‍ය ආවේ එක හන්දා, ලන්දේසි ආවේ එක හන්දා, ඉංග්‍රීසි ආවේ එක හන්දා, ඒ කාලේ චීනෙන් ආවේත් ඒක හන්දා, ෂෙන්හෝ ඇඩ්මිරල්තුමා අවුරුදු ගානකට ඉස්සෙල්ලා ආවේ. ඒ හේතුව තියෙන්නේ මේ පිහිටීම. ඉතින් දැන් ඒකත් අපි අවබෝධ කරගෙන අපි ලෝකෙට අපි මීට වැඩි හොඳට පණිවිඩය දෙන්න ඕනේ. අපිට අපි අපේ තත්ත්වය මොකද්ද මෙතන කියලා. අනිත් පැත්තෙන් තියෙන්නේ අපි හරි බයයි ලෝකෙට. ඒ බය ලොකු ප්‍රශ්නයක්. දැන් අපි හිතන්නේ එක්සත් ජනපදය සහ මේ එක්සත් රාජධානී ඔක්කොම හදන්නේ අපේ රට බෙදලා කුඩු කරලා දාන්න කියලා. ඉරාකයක් කරන්න, නැත්නම් ලිබියාවක් කරන්න, නැත්නම් අෆ්ගානිස්තානයක් කරන්න. ඒක ඇත්තක් තියෙනවා එක පැත්තේ. කියන්නේ ඒ බලවත් රටවල් මේ කියන්නේ අර අලි මේ තනකොළ පිටනේ දුවනවා වගේ තමයි අවුල් කරනවා. ඒක ඒගොල්ලන්ගේ සිරිතක්. ඒ කියන්නේ කොහෙ ගියත් ඒක වෙනවා. හැබැයි මේ ට්‍රම්ප් ජනාධිපති නැත්තම් බොරිස් ජොන්සන් නගමැති හැමදාම පෑවිසි අතරම අපි මේ මට්ටු කරන්න හැටි නෙමෙයි ඒගොල්ලෝ හිතන්නේ. ඒවා වෙන්නේ වෙනවා නම් වෙන්නේ අපේ අදක්ෂකමට. ඒක අපි තේරුම් ගමු. අපි ඕක ඕනවට වැඩි ওই විදියට හැසිරෙන්න ගියොත් ඉබේම වෙන්නත් පුළුවන්. ඉතින් මේක තමයි අපේ තියෙන ප්‍රශ්නේ. මං හිතන්නේ මීට වැඩි අපි බුද්ධිමත් වෙන්න ඕනේ. මේකට මේක ගැන අවබෝධයක් තියෙන විශේෂඥයෝ ඉන්නවා. ඒ විශේෂඥයන්ගේ උපදෙස් ගන්නත් ඕනේ. ඊට අමතරව අපිට මන්නම් කියන්නේ අපිට ඉදිරිපත් කරන්න හොඳ මේ තර්ක තියෙනවා. ඒක අපි බුද්ධිමත්ව ඉදිරිපත් කරන්න ඕනේ ලෝකෙට. කියන්නේ මේ මොකද අපේ සිරිත තියෙන්නේ ආණ්ඩුව ආවම අදහස් වෙනස් වෙනවා. ගිය ආණ්ඩුවේ තිබුණ එක අදහසක්. මේ ආණ්ඩුවේ තියෙන තව අදහසක්. කොහොම හෝම යනකොට අමාරුයි. එතකොට පිට ඉන්න මිනිස්සුත් බලන්නේ මොකද්ද මේ වෙන්නේ කියලානේ. ඉතින් අපිට එකක් තියෙන්නේ රටක් හැටියට එක විදිහකට අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ අපේ මේ ප්‍රධාන මාතෘකාවල. ඒක හිතලා ඒක ඉදිරිපත් කරන්න. ඉතින් පැහැදිලි අද මතය. ඒ වගේම ඇතිවීමින් පැවතිච්ච සහ රටට වුණේ මොකද්ද? ඒ වගේම රටේ තාන්ත්‍රිකයන්ගේ ප්‍රතිචාරය උඩ ජාත්‍යන්ත්‍රිකයන් කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මේවා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත්. මොකද එහෙම නැත්නම් ළඟ එන ඡන්දයක් උදෙසා මේ දේශපාලන වරමක් ඉල්ලීම උදෙසා ජාත්‍යන්තර තත්ත්වයන් වාර්තා කිරීම එතරම්ම සදාචාරාත්මක නැහැ. මොකද රට බේරා ගැනීමට කියා ඔබේ ඡන්දය ප්‍රාදේශීය දේශපාලඥයෙකුට දීලා වැඩක් නැහැ. ඒක ප්‍රතිපත්තිමය කරුණුයි ඔබ කතා කරන්න ඕනේ. නැත්නම් ඒ ප්‍රතිපත්ති වලට ඔවුන්ගේ දායකත්වය, ඔවුන්ගේ දැනුම, ඔවුන් නීති සම්පාදනයේදී කොයිතරම් දුරට ඒ පිළිබඳව අවබෝධයක් ලබාවිද, නැත්නම් ඔවුන්ගේ චර්යාව කොයි ආකාරයද වගේ දේවල් අනාගතයේ සිද්ධක වෙවි අපිට විමසා බලන්න. මොකද රටේ තත්ත්වය ජාත්‍යන්තරත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් මිනිසුන් තමයි අනාගතයේදී රට වෙනුවෙන් වැඩ කරන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙන. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මිලිඳු මොරගොඩ මහත්මයාට. අද දවස අධ්‍යාපන පාඩමක් වගේ මං හිතන්නේ එක පැත්තකින් ජාත්‍යන්තර සංවිධාන ගැන ඉතා හොඳින් අවබෝධයක් ලබා ගන්නට ඇති ඔබේ දරුවන් එක්ක මේ පිළිබඳව කතා බහ කරන්න. මොකද ඔවුන් සවිඥානික වීම වැදගත්. ඉතා සමු ගන්නවා අද නියමාර්ථයෙන් මම කිංස්ලි රත්නායක. නියමාර්ථය.